තාක්ෂණය දියුණු වෙලා හැමදේම පරිගනක පාවිච්චි කරලා මිනිස්සු කරන්න ගත්තට පස්සෙ දැන් මිනිස්සුන්ට යන ලොකුම අභියෝගය තමයි මේ හැකරවරුන්ට මුහුණ දෙනේක. රජයන් වගේම සමාගම් තමන්ගේ රහස්තොරතුරු ආරක්ෂා කරගන්න කොයි තරම් මහන්සි වනත් දක්ෂ හැකරකරුවෙක්ට විනාඩිගානකින් මේ හැමදේම හොරකම් කරන්න පුළුවන්. ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි නාසායක පවා හැක්කරපු ළම එක්ගේ ඉදන් මේ ලෝකයේ භයානකම හැකරවරු ගැන කතා කරමු. ින්ම අපි කතා කරන්නේ ජනතන් ජේම්ස් කියන පුද්ගලය ගැන එක් දස් නමසිය අනු නම අවුරුද්ධෙ ජූලි මාසය ොක්තොම්බර් මාසයයි අතරේ අන්තර්ජාල අපරාධවල අලුත්ම පිටුවක් පෙරලපු ගොඩක් දරුණු සිද්ධියක් සිද්ධ වනා. විශේෂත්වය වෙන්නේ මේ අපාධය පිටිපස්සෙහිටිය අවුරුදු පහළවක් පයස නවයෝුන් තරුණයෙක් වෙන එක. ඒවි දිහට ලෝකයේ එදා මෙදා තුරහිටපු භයානකම හැකරකරුවෙක් කියල සලකන කොමරේඩ් කියන අන්වර්තනාමයෙන් හදුන්වපු මේ ජොනතන් ජම්ස් කිය තරුණය තමයි මේ හැමදේම කරලා තිබුණේ. සාමාන්‍යෙන් තේරෙන වයසේ ඉඳලම මේ ජොනතන්ට එකඒක සමාගම්වල පෞද්ගලික පරිගනක පද්ධතිවලට විනෝධය වෙනුවෙන් අනවසරයෙන් ඇතුල්වෙන්න හැකාව තිබල තියෙනවා. හැබැයි අන්තිමට ඔහු කරපු බරපතල දෙයක් නිසා ඇමරිකාවෙදි පරිගණක අපරාධයක් වෙන්ුවෙන් අත්ත ඩංගුවට රන් සිරගත කරපු පළවෙනි පුද්ගලය වෙන්න මේ නවයොවුම් තරුණයට සිද්ධ වුණ ඒ විදිහට මුලින්ම මේ තරුණය ඇමරිකාවෙ මයාමිවල පාසල් පද්ධතියට හොරෙන් ඇතුල්වෙන් ලා පටන් ගත්තා පරාද පස්සේ නාසා ආයතනයත් ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවත් හැක් කරලා ඇමරිකාන් ඩොලර් මිලියන එකයි දශම හතක් වටින මුදුකාංග වගේම දත්ත හොරකම් කරනකන් දුරදිග ගියා පොටින්ම කියනවනම් මේ ජොනතන් නාසා ආයතනයට එල්ලකරපු සයිබ ප්‍රහාරයෙන් පස්සේ නාසා ආයතනය දවස් විසි එකකට වහළදාන්න පවා සිද්ධ වුණා මේ වහලදාපු දවස් ගානට උන පාඩුවගේම පරිගනක පද්ධතියට උන හානි අලුත් වැඩියා කරන්න නාසා ආයතන යට ඇමරිකාන්්ඩොලර් හතලිස්ෙක්්දහක් වැයවෙලා තියෙනවා හැබැයි ඇත්තටම මේලා මෙය හොරකම් කරලා තිබුණ මුදුකාංග ගැන බලනකොට මේ අලුත්වැඩියාවට උනපාඩුව ගණන්ගන්නම බැරිතරම්. ඒවිදිහට මේලා මෙය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ එක සංකීර්ණ දේවල් පාලනය කරන මුදුකාංග ගොඩක්තමා නීති විරෝධීවිදිහට අරගෙන තිබුණේ. අවසානයට මේ ජොනතන්ට අවුරුදු දහටක් වෙනකන් ඔහුව නිවාස අඩස්ිය තියලා ඊට පස්සේ FB. ආතනය ඔහුට නඩු පැවරවාක්. හොමවුනත් අන්මට ඔහු නඩු තීන්දුව ලැබෙන්න්න තියෙනකොට තමන්ව මරන්න නියෝග කරයි කියලබ යට ඔහු දෙදස් අට අවුරුද්ධෙ මැයිමාස සිය දිවිහානි කරගත්තා. ළඟට අපි කතා කරන්නේ මැතිව් බැවින් සහ රිචඩ් ප්‍රයිස් කියන පුද්ගලයෝ දෙන්න ගැන මේ හැකරකරුවෝ දෙන්න එක්දාස් නමසියානු හතර අවුරුද්ධ බ්‍රිතාාන්යේ ඉඳන් ඇමරිකාවේ ආරක්ෂාව හදවත කියලා හඳුන්වන පෙන්ටගනයට සයිභ ප්‍රහාරයක් එල්ල කරලා පෙන්ටගනයේ සමහර පාලනයන් අතට ගත්තා මේ හැමදේම පටන් අරන්තිබුණ රිචඩ ප්‍රයිස් කියන පුද්ගලයක් මැතිව බැවින්ව අඳනගෙන දෙන්න හොඳ යාළුව වනාට පස්සේ මෙහෙම යාළුවඋනාට පස්සේ බැවින් රිචඩුව එකක දේවල්ූ ට මෙහ එවල තමයි තමන්න එක්ක මේ වැරදි වැඩ කරන්න ඔහුුවත් පාවිච්චි කරලා තිබුණේ ඒවිදිහට ඔවුන් පෙන්ටගනයට එල්ලකරකු සයිබ ප්‍රහාරයෙන් ගුවන්ියමුවන්ට ගුවන් ්‍යනාපාලනය කරන්න මුලින්ම පුරුදු කරන සිමියලේෂන් නුදුකාංග හොරකම් කරලා තිබුණා වගේම උතුරු කොරියාවේන්ඉදන් ඇමරිකාවට එවපු රහස් පනිවිඩ ගොඩකුත් විකේතනය කරලා අරගෙන තිබුණා ඒ වගේම ඔවුන් පෙන්ටගනය හරහා කරනවා වගේ පෙන්වල කොරිියාවේ න්‍යෂ්ටික බලාගාරයකටත් සයිබ ප්‍රහාරයක් එල්ල කරලා ඒ පාලනයක් තමන් අතට අරගත්තා මේ හැම දේම කරනකොට අර රිචට්ට අවුරුදු දාසයි වගේම බැවින්ට අවුරුදු විසි එකක් විතරයි වනේ ඇමරිකාවේ රජයට මේ සයිබ ප්‍රහාරවලින් ලොකුම ප්‍රශ්නය වනේ කොරියාවේ න්‍යෂ්ටික බලාගාරයක් පෙන්ටගනය පාලනය කරන්න පටන් ගත්ත වගේ පෙන්නපු එක. මොකද බැරිවෙලාවත් ඔවුන් මේ ප්‍රහාරය එල්ල කරලාති එන්නේ උතුරු කොරියාවට නම් ඔවුන් ඒක තමන්ගේ රටට තරජනයක් කියලහිතලා කෙලින්ම ඇමරිකාවේ එක්ක යුද වදින නිසා හැබැයි වාසනාවට වගේ ඔවුන් දකුණු කොරියාවට මේ ප්‍රහාරය එල්ල කරලා තිබුණ එකෙන් ඇතිවෙන්නගේියපු මහායුද්ධයක් වැලපුුණ. කොහොම වනත් මේක ජාත්‍යන්තරයටම තර්ජනයක් නිසා ජාත්‍යන්තර පොලිසිය එකතු වෙලා මේ සයිබ ප්‍රහාරය එල්ල කරපු අවුරුද්ධට පස්සෙ අවුරුද්දේ ඔවන්ව අත්ත ඩංගුවට ගත්තා. එහෙම අත්ත ඩංගුවට ගත්තට පස්සේ තමයි ඔවුන් තව නාසා ආයතනයටත් නේටෝ සංවිධානයටත් සයිබ ප්‍රහාර එල්ල කරලා තිබුණ කියලා හොයා ගන්නත් පුළුවන් වනේ. ළඟට අපි කතා කරන්නේ ලෝකයේ භයානකම හැකරවරයා කියලා හඳුන් වන ඇස්ට්‍ර ගැන මේ හැකරවරයගේ ඇත්තනම අදටවත් කවුරුත්ම දන්නේෙ නෑ ඇස්ට්‍ර කියන නම් මේ අන්තර්ජාලයේ අපරාධ කටයුතු කරපු මේ පුද්ගලය දෙදස් අට අවුරුද්ධෙ අල්ලගන්නකොට ඔහු අවුරුදු පනස් අටක්වා ඇස ග්‍රීක ජාතික ගනිතජ්්‍යයේ කියලා විතරයි එඩි වෙලා තිබුණ මොහුකරපු ලොකුම අපරාධයත මයි ඇමරිකාවෙතියන විශාලතම යුද උපකරණ නිපදවන සමාගමක් අවුරුදු පණහකට ආසන්න කාලයක්ම කාඩ වත් අහුවෙන්නෙනැතුව හැක්කරපු එක. ඒවිදිහට මොහු මේ සමාගම අනාගතයේ නිපදවන්න බලාපොරොත්තු එෙන දියුණුම තාක්ෂණික යුදධ උපකරණවලට අදාළ තොරතුරු අවුරුදු ගානත්තිස්සේ අරගෙන ලෝකය පුරාම ඉන්න එක එක වෙන සමාගම්වලට ඉති පුද්ගලයන් දෙසිය පනහකට විතර අලෙවි කරලා තිබුණා ඒවිදිහට මේ ඔහුකරපු සයිභ ප්‍රහාර නිසා අර සමාගමට ඇමරිකාණ්ඩොලර් මිලියන තුන් සිය හැටකට වඩා පාඩු වෙලා තිබුණ කියලා වාර්තා වෙනවා දෙදස් අට අවුරුද්ධේ අවුරුදු හය ට ඔහුව සිරගත කලත් එදායින් පස්සේ අදටවත් ඔහ ගැන කිසිම තොරතුරක් ොහෙන්වත් වාර්තා වෙන්න නෑ. හැබැයි මේ ඇස්ට කියන නමේ සංස්පෘතික භාෂාවෙන් තේරුම වෙලාතිෙන්න්නෙත් ආයුද කියන එකමයි. ළඟට අපි කතා කරන්නේ කේල් ගැම්බල් කියන පුද්ගලයා ගැන ඔහුගේ ඇත්ත නම මේක උනත් අන්තර්ජාලයේ ඔහුව ක්‍රැකර් කියන නමෙන් තමා හැඳින් නුවේ ඒවි දිහට මේ පුද්ගලය තමයි ලෝකයේ තියෙන භයානකම හැකරවරු කණ්ඩායමක් වෙන ක්‍රකස්විත් ඇටියඩ් එහෙමත් නැත්තන් Wඒ කියන කණ්ඩාය මේ ප්‍රධානම සාමාජිකය වෙන්නේ මොහු දෙදාස් දාසය අවුරුද්ධය ඇමරිකාව රජයේ ප්‍රධාන පුද්ගලයෝ කිහිපද එක්ගේ පෞද්ගලික ඊmailල් ගෙනුම් වගේ දත්ත ගොඩකට බලහත්කා Craig என்ன තුல் veलाatibuna. ඒ අතරේ ඇමරිකාවCEයේ ආයතනයේ ප්‍රධානිය වෙන ජන් බෙනන් වගේම තවත් බුද්ධියංශ ප්‍රධානියෙක් වෙන ජේම්ස් කලැපගේ පෞද්ගලික ගෙනුම් පවා තිබිලා තියෙනවා මේ දේවල් හැම එකක්ම කරනකොට ඔහුටත්වස අවුරුදු පහළවක් විතරයි මේවි දිහට ජාතිකාරක්ෂාවට තර්ජනයක් වෙනවි දිහ දේවල් කරපු නිසා ඔහුව අල්ලගත්තට පස්සේ අවුරුදු දෙක සිරදඩුවක් ඔහුට හිමිියුුණක් ඊට පස්සේ ඔහුව මෑතකදි නිදහස් වනත් තවත් අවුරුදධ්‍යනකන් ඔහුට අන්තර්ජාල සබඳධ ාවයක් තියෙන කිසිම විද්‍යුත් උපකරණයක් පාවිච්චි කරණයක තහනම් කරලා තියෙනවා. කොහොම වනත් දැන් ඒ හැම දෙයකින්ම නිදහස් වෙලා ඉන්න මේ පුද්ගලය තමන්ගේ කලින් වැරදි දැන් කරන්නේ නැතුව, සයිභ ආරක්‍ෂාව පිළිබඳවම රැකියාවක් කරන්න බලාපුොරොත්තුවෙන් ඉන්නව කියලා තමා වාර්තා වෙන්නේ. ළඟට අපි කතා කරන්නේ කෙවින් මිට්නික් කියන පුද්ගලය ගැන මේ පුද්ගලයට ඇමරිකාව කොයි තරම් බයයිද කියනව නම් අවසානයට ඔහු අත්ත ඩංගුවට ගත්තට පස්සේ ඔහුට දුරකතන ඇමතුමක්වත් ගන්න අවස්ථාව ලබා දුන්නේ නෑ ඒ ඔහු මේ දුරකතන ඇමතුම පාවිච්චි කරලා මොකක් හරි ලොකු විනාශයක් කරයි කියලා බයට එක් දාස් නමසය අනූ පහ අවුරුද්ධ වෙනකොට ලෝකයේ පොලිසියට ඕන වන ලොකුම අපරාධකාරයත මයි මේ කෙවින් කියලා කියන්නේ හැබැයි විශේෂත්වය වෙන්න ඔහු කොයි තර සයිබ ප්‍රහාර එල්ලකලත් මේ වගෙන් ලබාගන්න තොරතුරු තමන්ට ආදායමක් හොයාගන්න කියලා කාටවත් විකුණපු නැති එක මොහුත් තමන්ට වයසාවුරුදු පහලවේදි මුලින්ම ඇමරිකාේ මිනිස්සු ගමන් බිබන් යන්න පාවිච්චි කරන බස්රතවලට මුදල්ගෙවන කාඩ් පත හැක් කරලා නොමිලේ ගමන් යන්න පටන් අරන් තමයි මේ සයිභාපරාධ ජීවිතය පටන් ගත්තේ එදායින් පස්සේ ඔහු තවත් ලොකු ලොකු අපරාධ කරන්න පටන් අරන් පැසිෆික් බෙල් නොකයා අයිBMම් මෝටරෝල වගේ ගොඩක් සමාග ගම්වල පරිගනක පද්ධතිවලට බලහක්කාරයෙන් ඇතුල්ල වනා. මේවිදිහයටට ඔහු කරපු සයිබාපරාධහින්ද එක්දාස් නමසි අනු පහ අවුරුද්දම ඔහුව අත්ත ඩංගුවට අරගෙන අවුරුද්දක් සිරගත කරලා තියෙනවා. ඒ කාලය ගත කරලා ඔහු නිදහස් වනාට පස්සේ ආපහු මේ හැකින් කටයුතු පටන් අරගෙන අවුරුදු තුනක් පුරාවට පොලීසිය මගාරින ගමන් හිටියක් ආපහු එක්දාස් නමසිය අනු නමය අවුරුද්දේ හුව පොලිීසියට අහු වෙලා තවත් අවුරුදු හතරකට සිරගත කලා හැයි දැන් ඔහුහිරෙන් නිදහස් වෙලා සමාගම්වලට අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ උපදෙස් ලබා දෙන පුදගලයෙක්වි දිහට රැකියාවත් කරනවා. ඊළඟට අපි කතා කරන්නේ ගැරී මැකණින් කියන පුද්ගලයා ගැන. සෝලෝ කියන අන්වර්තනාමයෙන් හඳුන්වන මේ පුද්ගලයා ලෝක ඉතිහාසයේ හමුදා පරිගණක පද්ධතියකට විශාලම සයිභ ප්‍රහාරය එල්ල කරපු පුද්ගලයා වෙනවා. වි දිහට මේ පුද්ගලයා දෙදස් එක අවුරුද්ධෙ පෙබරවාරි මාසයින් දන් දෙදස් දෙක අවුරුද්ධෙ මාර්තු මාසේ වෙනකන් ඇමරිකාව එක එක හමුදාවලට දාළ දත්ත ගබඩා සීයකට වගේම නාසා ආයතනයේ සමහර පරිගනකවලටත් සයිබ ප්‍රහාර සාර්ථකව එල්ල කලා. ඊටත් වැඩිය පිස්සුමදේ වනේ ඔහු මේ ප්‍රහාර හැමදේම කරල තිබුණෙ ලන්ඩනයේ හිටපු තමන්ගේ පෙම්වතිගේ නැන්දගේ ගෙදරට වෙලා වෙන එක මේවි දිහට ඔහු සයිභ ප්‍රහාර එල්ල කරලා කිසිම දත්තයක් හොරකම් කරන්නේ නැතුව මේ හැම දෙයක්ම අර පරිගනකවලින් මකලදාලා තිබුණ මේ මකපු දත්ත ගොඩක් වටින අත්‍යවශ්‍ය දත්ත වඋුණ නිසා ඇමරිකාවෙර ජයට මේ දත්තා අපහු ලබාගන්න ඇමරිකාන්්ඩොලර් ලක්ෂ හතකට වඩා වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔහු මේ පරිගනක පද්ධතිවල හැමදේම මකලදාලා අන්තිමේට ඔයාලගේ පරිගණක පද්ධතිවලට දාලා තියෙන ආරක්ෂාව මහජරාවක් මම සෝලෝ කියල පනිවිඩෙකු තිතුරු කරල තමා ඇවිල්ල තියෙන්න්නේ. මේ විදිහටම ඔහු නාසා ආයතනයේ පරිගණකත් ද්තියට ඇතුල් වෙලා නාසා ආයතනය පිටසක්වල ජීවිීන් ගැන තොරතුරු හංඟගෙන තියාගෙන ඉන්නවද කියලා තමයි හොයලා තිබුණ. එහෙම හොයල බලන ගමන් ඔහුටඒක පිටසක්වල යානාවල දර්ශනවගේම චායාරූප ගොඩකුත් හබනාා කියලා ඔහුකි්වත්. ඒ එකක්වත් අර පරිගනක පද්ධතියෙන් එලියටා රන් අන්තර්ජාලයට දාන්න නම් ඔහුට බැරි වුනා. මෙච්චර දේවල් කරපු ඔහුතාමත් බ්‍රිතා්‍යයට වෙලා පාඩුව ජීවත්වෙනවා කියලා තමා වාර්තා වෙන්නේ. අ වීඩියෝ එකෙන් අපි කතා කළේ මේ ලෝකේ ඉදා මිදාතුර ජීවත් වුණ භයානකම හැකරවරුම් ගැන මේ හැකරවරු පොලිසියට අල්ලගන්න පුළුවන් උුණ නිසා ඔවුන් කරපු අපරාධ ගැන දැනගෙන ඒවට අනුව ඔවුන් භයානක හැකරකරුවෝ කියලා නම් කළත් අනිවාරෙන්ම අදටත් අල්ලගන්න බැරිවුන මීටත් වඩා භයනක දේවල් කරපු හැකලා මේ ලෝකේ අනිවාරෙන්ම හැංගිලා ඇති ඒ විදිහට අත්ද මේ වීඩියෝ එකෙන් අපි කතාකරපු ලෝකයේ භයනකම හැකරවරුව අතරින් වැඩියෙන්ම ඔබ පුදුම ේ මොනහැකරවරයා ගැ දැනෙනද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඒවාගේම මේ වඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණ කියලා හිතනවනම් වඩියෝ එකට ලයික් කරන්න කමෙන්් කරන්නවාගේම ශයා කරලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේවාගේම දැනුමගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපික්මනට මොුණගෙමු.